අයිබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම නිශාදී බණ්ඩාරනායක මම අමිල ජයසේකර මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශේෂ පාඨ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දියා සංචාරය දෙරටේ ඓතිහාසික සමරතාවල නව ප්‍රවේශයක් ඉන්දියා ජනපති කියයි උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් පවසයි ශිෂ්ටලන්ත තානාපති නිලධාරිනියක් පැහැරගත් බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් දඹුල්ල ඉබ්බන්කටුව ඇතුළු ගම්මාන රැසකට වනාලි තර්ජන පවතින වැසි සහිත කාලගුණය තව දුරටත් ලන්ඩනයේ පාලම මත ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු කළ තැනැත්තා හඳුනා ගැනේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දිය සංචාරයෙන් දෙරට අතර ඓතිහාසික සම්බන්ධතාවල නව ප්‍රවේශයක් සනිටුහන් කළ බව ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා පවසනවා. ඔහු මෙබව කියා සිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් ඊයේ රාත්‍රී පැවති භෝජන සංග්‍රහයේදී. ඉන්දිය ජනාධිපතිවරයා භෝජන සංග්‍රහයේදී පැවසුවේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සකසා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ සියලු අංශයන්ගේ විශාල ගමනකට හේතු වී ඇති බවද රාමනාත් කෝවින්ද් මහතා කියා සිටියා. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ දෙරට අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගත යුතු බවයි. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නන්වා ගැනීමේ අවශ්‍යතාවය කෙරෙහිද නායකයන් දෙපළගේ අවධානය යොමු කෙරුණා. අද දහවල් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ඉන්දිය චාරිකාව සනිටුහන් කරමින් එම කාර්යාල පරිශ්‍රයේ අඹපැලයක් රෝපණය කළා. එහිදී නිලධාරීන් සමග කතාබහක නිරත වූ ජනාධිපතිතුමා දෙරටේ සහයෝගීතාවයේ වර්ධනය වන අයුරින් තානාපති සේවයේ කාර්යභාරය ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳවද අදහස් දැක්වුවා. මේ අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ කාර්යමණ්ඩලයේ නිලධාරීන් එක්ව සිටියා. යුදහමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමු වුණා. ඒ දේශපාලන පිළිබඳව තොරතුරු කතා කිරීමට නම් නොවේ. ඉන් එක්කයිකු වර්තමාන ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. අනෙක් තැනැත්තා ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරාල් වී.කේ. සිං මහතා. මෙම හමුවට උන් දෙදෙනා සමග පුහුණුව ලැබූ දැනට විශ්‍රාමව සිටින තවත් හමුදා නිලධාරීන් 15 දෙනෙකු එක්ව සිටියා. එය බොහෝ සුහදශීලී අතීතය ස්මරණය කරන පිළිසඳරක් බවට පත් වුණා. මේ අතරින් බොහෝ දෙනෙකු ඉන්දිය සාමසාධක හමුදාවේ නිලධාරීන් ලෙස ශ්‍රී ලංකාවේ සේවයේ නිරතව සිටි අය. එම අතීතයත් අමතක නොවන සිදුවීමුත් මේ කතාබහට ඇතුළත් වුණා. ඔවුන් වෙන් වෙලා ගියේ පරණ අතීතය විසින් නැවත එක් කළ අලුත් මිතුරන් පිරිසක් ලෙසින්. මෙහි වැදගත් කාරණය වන්නේ මෙම අතීත මිතුදම තුළින් යළි ගොඩනැගුවේ දෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පෞරවීමයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පති ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුුණේ ඊයේ පස්වරුවේදී. ආරක්ෂක ලේකම්වරයා නිල වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ආරක්ෂක ලේකම් විසින් අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක්ද ප්‍රදානය කළා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අඩ්මිරාල් රවින්ද විජේගුණරත්න මහතාද ඊයේ පස්වරුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී ඔහු අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබුවේ මෙම අවස්ථාව සිහිගැන්වීම වෙනුවෙන්. යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලීගහ මන්දිරයේදී යුදහමුදාපතිවරයා නිල වශයෙන් අග්‍රාමාත්‍යවරයා හමු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් ප්‍රියල් ද සිල්වා මහතාද ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී නාවික හමුදාපතිවරයා අග්‍රාමාත්‍යවරයාට සමරු තිළිණයක් පිරිනැමුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවද ඊයේ අරලීගහ මන්දිරයේ දීප පැවැත්තුණා. ගුවන් හමුදාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ප්‍රථම නිල හමුව මෙයයි. වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාද අරලීගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ඊයේ පස්වරුවේදී. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාද එක්ව සිටියා.
ඇතැම් දේශපාලන පක්ෂවල ප්‍රකාශ අනුව ජාතික ආරක්ෂාව පහත හෙලීමට සහ හමුදා කඳවුර ඉවත් කිරීමට සූදානම් නැතැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මාධ්‍යයට මේ බව කියා සිටියේ අද ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුවයි. දළදා මාලිගා පරිසරයේ පැමිණි ආරක්ෂක ලේකම්වරයා දියවඩ නිලමේ ප්‍රදීප් නිලංගදාල මහතා විසින් පිළිගනු ලැබුවා. කමල් ගුණරත්න මහතා දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. රජයේ ස්ථාවරය තමයි රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන තැන්වල හමුදාව සිටිය යුතුයි. ඒක නිසා කවුරුවත් කියපු පළියට ජාතික ආරක්ෂාව පහතර දාලා කාගේවත් ඉල්ලීමකට හමුදා කඳවුර ඉවත් කරන්නේ නැහැ. හමුදා කඳවුරක් තිබුණා කියලා ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. මහජනතාවට වෙන්නේ සේවයක්. අපිට මතකයි යුද්ධ තිබිච්ච කාලේ වුණත් ඔය පළාත්වලටම මහජනතාවට හදිස්සියට කෙනෙක් ලෙඩ වුණොත් ඒ ලෙඩාව රෝහලට ගෙනිච්ච අපි. ඒ වගේම ඒ දුප්පත් අයගේ ජීවන තත්ත්වය නංව ගන්න අපි හුඟක් උදව් කරලා තියෙනවා. පාසල් දරුවන්ට අපි ඒ කාලේ ඉඳන්ම අවශ්‍ය පාසල් පොත්, නිල ඇඳුම්, සපත්තු ඒ වගේ දේවල් අරන් දුන්නා. හොඳ ගුරුවරුන් ගෙන්නලා ඒ ළමයින්ට වැඩමුළු පැවැත්තුවා. අපි ඉදිරියට තැදී පැහැදී ඉන්නවා. අපි LTT සංවිධානයේ මුදාගත්ත ඒ ජනතාවට අපිට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න. සංග්‍රහයෙන් නිතරම ඉල්ලන චෝදනාවක් තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පුරාවස්තුයි බෞද්ධ සිද්ධාස්ථාන ආක්‍රමණය කරන විනාශ වෙනවා කියන්නේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල තියෙන පුරාවස්තු කියන්නේ ජාතියේ අභිමානය. ඒ පුරාවස්තු විනාශ කිරීමට අපි රජයක් විදියට ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ උනත් දර්ශනය තියෙන්නේ අපේ පුරාවස්තු මොන ආගමකට අයත් උනත් මොන ජනකොටසකට අයත් උනත් ඒ පුරාවස්තු අපි ආරක්ෂා කළ යුතුයි. අනතුරු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආස්ගිරි මහා විහාරයට පැමිණ එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. බොහෝ දුරට විනාශ වෙලා තියෙන එක අන්‍යෝන්‍ය සහයෝගය, අන්‍යෝන්‍ය විශ්වාසය කියන ඒවා විදිලා තියෙනවා. ඉතින් දැන් මම අතනට යාම කරන්නේ ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම් කාලේ හැන්තැන් වල බුද්ධියන් ඔක්කොම එකතු කරා. එකතු කරලා තමයි වැඩ කරේ. හැම අමරුවාදනම උදේවරුව බුද්ධියන්ස එක්ක සාකච්ඡාවට වෙන් කරා. මොන තරම් වැඩද? ඒ දේවල් කරන්නේ නැතුව තම අපේ කාලික පරිවර්තනය නැහැ මම ආරක්ෂක ලේකම්වරයා අනතුරුව පැමිණියේ මල්වතු මහාවිහාරයටයි. එහිදී මහානායක අතිපූජ්‍ය තිබුටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගනු ලැබුවා. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගත් බවට වූ සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධව තොරතුරු ලබා දෙන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්විට්සර්ලන්ත තානාපතිවරයා දැනුවත් කර තිබෙන්නේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සතු තොරතුරු කිහිපයක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා. විමර්ශන සඳහා සහාය වීමට කොළඹ අපරාධ කොට්ටාසයේ සහ පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ටාසයේ නිලධාරී කණ්ඩායමක්ද යොදවා තිබෙනවා. පැහැර ගැනීම සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බවට පැවසීම සාවද්‍ය වන අතර එය පරීක්ෂණ නොමග යැවීම සඳහා සිදු කරන ප්‍රකාශ බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. සිද්ධියට අදාළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රජය උපදෙස් ලබා දී තිබෙනවා. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගත්තේ යයි කියන සිද්ධිය ජනාධිපතිතුමා සහ රජය අපහසුතාවයට පත් කිරීම සඳහා නිර්මාණය කළ එකක් බව පූජ්‍ය මාගල් කන්දේ සුදත්ත හිමියන් පවසනවා. මේ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ආරක්ෂක අංශ වෙත මෙතෙක් යොමු වී නැති බවද උන්වහන්සේ කියා සිටියා. මේ උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිත්වයට පත් වුණාට පස්සේ නැවතත් සුදු වෑන් සංස්කෘතිය ක්‍රියාත්මකයි කියන අභූත චෝදනාව එල්ල කරලා ජනාධිපතිවරයවත් රජයත් අපහසුතාවයට පත් කරන්නටයි මේ උත්සාහ කරන්නේ. අපි අන්තර්ජාතික ප්‍රජාවකින් විශේෂයෙන් තානාපති කාර්යාල වලින් අපි ඉල්ලා සිටිනවා මෙවන් දෑවලට අසු වෙන්නට එපා. ස්විට්සර්ලන්තයේ දේශපාලනික රැකවරණය ගන්න තවත් පිරිසක් රාජ්‍ය නොවන සංවිධානවල බැත් බැලෝ ටිකක් උත්සාහ කරමින් ඉන්නවා. ඒකට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්නයි මේ සුදු වැහන් කතාව ඇදලා ගත්තේ නැවත වතාවක්. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පිළිබඳව උන්වහන්සේ කියා සිටියේ ඔහුට අනදුන් දේශපාලන අධිකාරියද රටට හෙළි කළ යුතු බවයි. ශානි අබේසේකර මහත්මට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම මේවට ඇඳාගන්නේ කියලා බලපෑම් කරපු නියෝගය දීපු දේශපාලන හස්තය, දේශපාලන නායකත්වය
පිළිබඳව රටට අනාවරණය කරගන්න ඕන. එක පක්ෂයද විපක්ෂයද කියලා අදාළ වෙන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. වර්තමාන දේශපාලන තත්ත්වයේ පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස් කිහිපයක්. මේ රට ආරක්ෂා කරගන්න, මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන විශ්වාසය අපතුල තිබුණා. එතුමා පොරොන්දුනේ නෑ මැතිමන ව්‍යාපාරේ ආරක්ෂාව අඩු කරගන්නවා කියලා වාහන අතරේ. එතුමා කිව්වේ නෑ කැබිනට් මණ්ඩලය 15ක සීමිත ප්‍රමාණයක් පත් කරනවා කියලා. අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය ඉස්සරහට ගිහිල්ලා ඒ සියලු තීන්දුව ගත්ත නායකෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතුමා ගෙන සරල බදු ක්‍රමයේ බදු අඩු කිරීම ඒ සියල්ලම ඉදිරිපත් කළා. ඒ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඔය දෙන සහන දෙන්න පුළුවන් නම් මමත් හරි කැමතියි. මම මොකද රටේ මහජනතාවට සහන දෙන්න. ඒත් ඒව වෙනවද නැද්ද කියලා අපිට බලන් ඉන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට තියනවා නම් දැනුමක් ණය නොවි රටට තියෙන පහසුකම් දෙන්න මම හිතන එක හොඳ දෙයක් කියලා. මම හිතනවා ඒකට අපිත් උදව් කරන්න ඕනි කියලා. එහෙම සහන දෙන්න පුළුවන් නම් මේක ආරම්භයේ පමණයි. වැට් බද්ද අඩු කරා, ආදායම් බදු අඩු කරා, හර බද්ද අඩු කරා, කොටස් වෙළඳ පොළ ශක්තිමත් වුණා. අපිට ආරම්භ එතුමාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව ජනතාව රවට්ටන්න කියන්නේ අපි යුක්තිය සාධාරණේ තමයි කතා කරේ. යුක්තිය සාධාරණේ තමයි පෞගේ අවුරුදු 4 තිස්සේ සටන් කළා කටයුතු කරගෙන ගියේ. ඒක ධර්මයට අනුව තමයි කරගෙන ගියේ. ඒක ඉවත දාලා ඒගොල්ලෝ ඡන්දයෙන් යම් යම් තැන වල මෝඩ විදිහට වැඩ කළා, පරාජය වුණා. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නය පෙරමුණ ගත්තා. මේ අසාධාරණ අයුක්ති සහගත දූෂිත රජයට විරුද්ධව නව රජයක් බලයට ගෙනීම සඳහා ඉතින් ඒක තාම සාර්ථකව ඒක ඉෂ්ට වුණා. ත්‍රස්තවාදීන් නඩත්තු කරයි කියලා චෝදනා තියෙන රිචඩ් බද්දිදින් වගේ කෙනෙකුට මේ රටේ රාජ්‍ය ආයතන 47ක් තිබ්බා. ඒවා දෙන්න වුණා. මොකද ඔවුන් මගේ මේ ඡන්දේ තීරණාත්මක වෙච්ච නිසා. නමුත් ඒකට උත්තරේ මේ රටේ ජනතාව දුන්නා. එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකත්වයක් අවශ්‍යයි. අපිට ඡන්ද දීපු නොදීපු හැමෝම පිළිගන්න. දේශපාලන බලය එක පැත්තකට තල්ලු වෙලා ගියොත් එහෙම මිනිස් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සීමා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඉක්මනින්ම සිදු වෙන්න ඕන. අවුරුදු 25ක් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ පක්ෂයට රටත් කරපු සේවයට බොහොම ස්තුතියි. දැන් තියෙන්නේ අලුත් නායකයෙකුට වෙලා. ඔවුන් මෙතරම් කල් පොරකාලා තිබෙන්නේ පක්ෂ නායකත්වයේ ගන්නයි විපක්ෂ නායකකම ගන්නයි ජනාධිපති අපේක්ෂකම ගන්නයි විතරයි. එහෙම නැතුව රට ඉස්සරහට අරගෙන යන්න විපක්ෂ පැත්තින්දගෙන ආණ්ඩුවට බලපෑමක් කරන්න නොවේ කියන එක පැහැදිලි. ඒ නිසා අපි කියන්නේ එළඹෙන මහමැතිවරණයේදී මේ රටේ ජනතාවට බිඳ වැටෙන එක්සත් ජාතික පක්ෂ ගැන විශ්වාසය වැඩක් නැහැ. දැන් තිබෙන්නේ සාධනීය විවේචනයක් එල්ල කළ රට පැත්තෙන් කරගන්න පුළුවන් හොඳ වැඩ කරගන්නට සමත් ශක්තිමත් විපක්ෂයක් ඕන. ඒකට ජාතික ජන බලවේගයේ සූදානම්. විපක්ෂ නායකවරයා වෙන්නේ කවුද කියන කාරණාව ගැන අපිට අදාළත්වයක් නැහැ. මොකද අද අපි ආණ්ඩුවේ කාර්යභාරය කරනවා. වැඩි ඡන්ද ලක්ෂ 15කින් ඔය කියන මේ රටට නොගැලපෙන තීන්දුව తీරන ගත්ත පාලන තන්ත්‍රයක් අරගෙන ගියපු සහ උන්ට සහයෝගය දක්වපු කණ්ඩායම් රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ තිබෙනවා. එයාලා අනුන්ට කපපු වලවල් වල අද එයාලා වැටිලා ඉන්නවා විතරක් නෙවෙයි, එයාලගේ තියෙන දේශපාලන අර්බුදය අද විසඳා ගන්න බැරි තැනකට ගිහිලා තියෙනවා. මේ කැපුවත් කොළක කියාගෙන ඉන්න එකේ තේරුම ඔවුන්ට හෝ රටට නැති බව මේ වෙනකොට තේරුම් ගන්න අවශ්‍යයි. පාක්ෂිකයන් ඉතාමත් මසම දඹුල්ල ඉබ්බන් කටු ඇතුළු ගම්මාන රසක ජනතාව වන අලි තර්ජනයට ලක්ව සිටිනවා. ගම්බදින වන අලින්ට බියෙන් නිදිවර්ජිතව කාලය ගත කිරීමට සිදු ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. ගම්බදින වනාලින් දේපළවලට හානි කරමින් පහර දීමට පවා පෙළඹී ඇති බව ජනතාව පවසනවා. මේ නිසා දේපළ මෙන්ම ජීවිතාරක්ෂාව පතා ප්‍රදේශවාසීන් නිදිවර්ජිතවයි රාත්‍රියේ ගත කරන්නේ. ගෙවල් කඩුමයි ගොවිතම් බත්තම ඔක්කොම හානි වෙලා තියෙන්නේ. දැන් ඉතින් අර වෙල්ලෑයක් තියෙන පල්ලෑ ගන්නම දෙන්නේ. ඒකෙන් මිදුලේ ගේ ඇතුළේ නිදා ගන්නත් නැහැ. ඔව් මේ රෑද හැමදාම හැරලා දැන් මේ ඊයේ 4 දෙනා මෙතන. කේල් පන්දුර ගලවලා විසික් කරා බෙන්ද. මේ දොරකොලට අලි එනවා අපට අලි වෙඩිල්ලක්වත් නැහැ. ඔව් රකින්නවර ගොවිතම. ඕම් වෙඩි ගැව්වා. ඕම් වෙඩි ගැව්වා. ජල්ලි ගාවට අවිල්ල හොඳ ජල්ලුවා. දැන් දවස් දෙකක්. කවුද අරස මම අවිල්ල හේන රකින්නවා. කවුද ගෙදර අරසා කරන්නේ? ප්‍රදේශයේ වගාවල්ටද වනාලින් දැඩි හානි කර තිබෙනවා. ඉබ්බන්කඩුව, දේවහූව, දිග්ගල, ගිරාණීගම, උලුකැටවැව, හබරත්තෑව, දඬුපැදිරුප්ප ප්‍රදේශවල රාත්‍රී කාලයේ මෙන්ම දිවා කාලයේද ගම්වැදුණු වනාලි සුලබව දක්නට ලැබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
හයමා හත වෙනකොට එනවා අලි. ඊට පස්සේ අපිට තනියෙන් බෑනේ මේක කන්ට්‍රෝල් කරන්න කරන්ට් රටවල නැහැ මොනවත් නැහැ විදුලිය නැහැ මෙහේ. මේ අතර දිඹුලාගල ඇල්ලේ වැව ගම්මානයේ වයස අවුරුදු 12ක පාසල් දැරියක වනාලියෙකු පහර දීමෙන් මිය ගියා. අදාලියම තුනට පමණ වනාලි ප්‍රහාරයේ සිදු ඇති බවයි අරලගම්විල පොලිසිය පවසන්නේ. ඒ අය ඉඳ ගන්නකොටම මේ කියන්නේ මෙතෙන්ට එනකොටම ඇපිල්ලන් ගන්නකොටම අලි ආවිල්ලා. හිත ගන්නට බැරිවා. වනාලියෙකු පහර දීමෙන් ආවුල ප්‍රදේශයේ ආරාමයක වැඩ සිටි සිල්මාතාවක ඊයේ රාත්‍රිය අපවත් වුණා. පහර දීම සිදු ඇත්තේ සිල්මාතාව රාත්‍රියේ ආරාමයට වැඩම කරමින් සිටියදී. සියලු රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන් ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා දැනුම් දී තිබෙනවා. ඒ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කරමින් රජයට අයත් සමාගම් සහ ව්‍යවස්ථාපිත නියෝජිත ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට සුදුසන්පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුම් දී ඇති බව එහි සඳහන්. ආයතන සඳහා නව සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කරන තුරු එහි කටයුතු දෛනිකව පවත්වාගෙන යන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV හා උපදංශය ආසාදනය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතික කර ඇති බව විශේෂඥ වෛද්‍ය ලීලානි රාජපක්ෂ මහත්මිය පවසනවා. ඇය සඳහන් කළේ මෙම සහතිකය ලත් ආසියානු පැසිෆික් කලාපයේ තෙවැනි රට ශ්‍රී ලංකාව බවයි. ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් වර්ධන වැඩසටහනක්ව දැනුවත් කිරීමේ පාගමනක් සංවිධාන කර තිබුණා. කොළඹ කැම්බල් පිටියෙන් ආරම්භ වූ පාගමන අවසන් කෙරුණේ කොළඹ මහනගර සභා පරිසරයෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෞල් සංවිධාන සංගමයේ ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් ඊට සම්බන්ධ වුණා. ප්‍රධාන ආරාධිතයා වුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි. මේ වසංගතය පටන් ගත්තු ඒ මුල් කාලයේ ඉඳලා අඩුතරමින් 3507 දෙනෙක් අපි හොයාගෙන තියෙනවා ආසාදිත පිරිස්. නමුත් අපේ ඇස්තමේන්තුව තියෙනවා 3500ක් HIV සමග ජීවත් වෙනවා කියලා. ගමනේ පළවෙනි පියවර ඒක තමයි ආසාදිත පිරිසෙන් 90%ක් හඳුනා ගැනීම. කොහොමද ඒගොල්ලෝ හඳුනාගන්නේ? හඳුනා ගන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒක තමයි HIV රුධිර පරීක්ෂාවක් කිරීම. ඒක නිසා HIV රුධිර පරීක්ෂණ සේවාවන් පුළුල් කරලා ව්‍යාප්ත කරලා ඒ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන එක අද අපේ තියෙන ප්‍රමුඛතාවයන් අතර ප්‍රමුඛතාවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV සහ උපදංශයම තුරන් කළ රටක් ලෙස සහතික කර ඇති බව මම මේ අවස්ථාවේදී ඔබ සැමට පවසන්නේ සතුටින් සහ ආඩම්බරයෙන්. සේවාවන් මගින් පහුගිය අවුරුදු 5 ඇතුළත මවගෙන් දරුවාට HIV හෝ උපදංශ පැතිරීම සම්පූර්ණයෙන් තුරන් කළා. මෙවර ඒඩ්ස් දින තේමාව ප්‍රජාවගේ දායකත්වයෙන් HIV පාලනය යන්න. අපය එක්ව සිතමු වෙනසක් කරමු ඒත් දුරලමු යන තේමා පාඨයෙන් අදහස් කරනවා. අපේ ඊළඟ ඉලක්කය 2020යි. 2020දී HIV ආසාදිත පුද්ගලයින්ගෙන් 90%ක් සොයාගෙන ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම අද අපිට ඇති අභියෝගයයි. ඒ මගින් අපගේ අවසාන ඉලක්කයට අපි ළඟාවෙමු. ඒ 2025දී ශ්‍රී ලංකාවේ ඒත්ස් තුරන් කිරීමයි. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුර, උතුරුමැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තතම ස්ථානවලට මිලිමීටර 100ක් 150ක් පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේ තතම ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි. දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙලා තියෙන්නේ මේ හේතු නිසා. දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු මැද ඌ වගේ පළාත්වල දවස ඕන වෙලාවක වැසියත් වෙන්න පුළුවන්. අනිකුත් පැතිවලට දැන් මේ දවස් ටිකේ හවස් කාලයේ ගිගුරුම් සතුවස් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයින්ට දිවයින ආසන්න වගේ පහළ වායුගෝලයේ තියෙන සුළු කැළඹිලි තත්ත්ව හේතුවෙන් වැසි තත්ත්වයේ ධර්මක වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් ගාල්ල මාතර ඊළඟ ඌව පළාතත් සාමාන්‍යයෙන් මිලිමීටර 100ක වගේ වැසියත් වීමේ හැකියාව තියෙනවා. කොහොමදත් ඉදිරි දවස් කීපයක් තියෙන්නේ මේ අතර ගිරාඳුරු කෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන්දුරටු 7ක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කළ බව ජලාශයේ භාර කාර්යභාර ඉංජිනේරු නිශාන්ත ඩයස් මහතා පවසනවා. මේ හේතුවෙන් රත්කිඳ හරහා ඇති ප්‍රධාන මාර්ගයේ උල්හිටිය පාලම යටවීමෙන් ගමනාගමනයේද අඩාල වී ඇති බවයි අපවාර්තාකරු පවසන්නේ.
උතුරු පළාතට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රසක පහත් බිම් ජලයෙන් යටව පවතිනවා. වවුනියාව දිස්ත්‍රික්කයටද දැඩි වර්ෂාපතනයක් පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ. ගමනාගමනයටද බාධා සිදුව තිබෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් දීවර කටයුතුවල යෙදීමට නොහැකි වීමෙන් මඩකලපුව දීවරයෙන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් තම ජීවනෝපායටද බාධා එල්ල වී ඇති බවයි දීවරයෙන් පවසන්නේ. අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යට වුණා. ඉන් සවලකඩේ කිට්ටන්ගේ මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීමේ උත්සවයක් පොළොන්නරුවේදී අද පැවැත්ුණා. ඒ සංවිධානය කළේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවයි. තවදුරටත් දේශපාලනයේ නිරත වෙමින් ජනතාවට සේවය කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මගේ පණකෙන්න තියෙනකම් අවසන් හුස්ම යනකම් මම මිනිස්සුන්ටත් රටටත් මං සේවය කරනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. මිනිහෙක් විදියට ජීවත් වෙන්න ඉපදුනහම මිනිහෙක් විදියට කරන්න පුළුවන් විශිෂ්ටතම සේවය තමයි මිනිස්සුන්ට සේවය කරන්නේ. පොළොන්නරුවත් රටත් ඉස්සරහට ගන්න, ඉදිරියට යන්න රටේ හෙට දවස වෙනුවෙන් අපි එක්වෙමු. සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි. අවංක පාලකයන් වෙනුවෙන් රටට ආදරය කරන භික්ෂූන් වහන්සේ සෑම විටම පෙනී සිටින බව මඩකලපුව මංගලාරාමාධිපති පූජා අම්පිටියේ සුමන රතන හිමියන් පවසනවා. මඩකලපුව ප්‍රදේශයේදී උන්වහන්සේ මේ බව මාධ්‍යට කියා සිටියා. පසුගිය කාල සීමාව තුළ මංගල සමර වීරලා, ඒ වගේම රාජිත සේනා රත්නලා, මේ පුජ්‍යලයෝ මේ බුද්ධ ශාසනයට කරපු කෙලෙහෙලිකම්, රංජන් රාමනායක වගේ පුජ්‍යලයෝ මේ බුද්ධ ශාසනයට කරපු අපහස, මේවා අපි දරාගෙන හිටියේ බොහොම අමාරුවෙන්. රටට ආදරය කරන භික්ෂුන් වහන්සේලා රටට අවංක පාලකයොත් එක්ක එකතු වෙනවා කියන එක ඕනෑම කෙනෙක් තේරුම් ගත්තට වරදක් නෑ කියන එක තමයි අපි අදහස් කරන්නේ. මහා බැංකුව කඩපු, ඒ වගේම නිකරුණේ අපේ රණවිරුවෝ රිමාන් කරපු, ඒ තිබුණු රජයට දඬුවම් කරන්න සූදානම් වෙන්නට ඕන කාලේ තමයි මේ කාලේ. ලොව ජනප්‍රියතම සංචාරක ආකර්ෂණීය ස්ථානයක් හා යුනෙස්කෝ ලෝක උරුමයක් වන වැනිසිය දිගින් දිගටම ජලයෙන් යටවීමේ අවධානමට මුහුණ පා සිටිනවා. සාගර ජලමට්ටම ඉහළ යාම, අධික ලෙස සංචාරකයන් පැමිණීම හා ස්වභාවික හේතු මීට මුල්වන බවයි සැලකෙන්නේ. මේ වාර්තාව ජාතික රූපවාහිනියේ ප්‍රසාද් කෞශල්‍ය දොඩංගොඩගේගෙන්. රෝම ශිෂ්ටාචාර යුගයේ බිහි වූ වැනිසිය ගොඩනගා ඇත්තේ උතුරු ඉතාලියේ ඒද්‍රියාතික් මුහුදට යාබද කලපුවක පිහිටි දූපත් 118ක් යා කිරීමෙන්. පාලම් 400කට අධික සංඛ්‍යාවකින් ඒවා එකට බැඳෙනවා. මහාමාර්ග වෙනුවට වැනිසියේ ප්‍රවාහන සේවා සඳහා යොදාගන්න ජලමාර්ගයි. වැනිසිය ආකර්ෂණය මෙන්ම තර්ජනයද වන්නේ ජලයයි. සෑම වසරකම ශීත ඍතුවේ ආරම්භයේ සිට වසන්ත එළඹුම දක්වා කාලය තුළ වැනිසිය උදම් රළවලට ගොදුරු වෙනවා. ඒවා හඳුන්වන්නේ ඇක්වා ඇල්ටා යන නමින්. දැන් උදම්රළ කොයිතරම් ප්‍රබල විදිහට එනවද කියනවා නම්, මහා මාර්ගයේ ඇතැම් කොටස් සම්පූර්ණයෙන්ම හඩසාප්පුත් එක්කම ජලයෙන් යට වෙලා තියෙනවා. ඒ වගේ මේ බෝට්ටුවක් යනකොට මේ එන තත්ත්වය එන්න එන්නම වැල තවදුරටත් මේ පාරට එන එක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මුහුදේ සිට කලපුව ඔස්සේ පැමිණෙන උදම්රළ වැනිසියේ පිහිටි මම්මාවත් අතලොස් සහ ගොඩනැගිලි යට කර දමනවා. එහෙත් මේ වසරේ උදම්රළ තර්ජනය ඉතා බරපතලයි. 1960 දශකයෙන් පසු වාර්තා වූ දරුණුතම ජල ගැල්මට වැනිසිය මුහුණ දුන්නේ මේ මාසේ 12 වෙනිදාය. ඉන් දෙදෙනෙක් මිය ගිය අතර ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදු වුණා. අනතුරුව 17 වෙනිදා, 19 වෙනිදා හා මා එහි ගිය 24 වෙනිදාද සැලකියුත් තරමේ උදන් රළ වැනිසියට කඩා වැදුණා. මේ තියෙන්නේ පහුගියදා ගං වතුර යට වෙච්ච ශාන්ත මාර්ග චතුරස්‍රය. මේ වෙනකොට මෙහි තත්ත්වය සාමාන්‍ය තැනට, හැබැයි මං යන අවස්ථාවේදී මහා වැස්සක් ඇදහැලමින් පැවතුණා. ඒත් සංචාරකයන් දැන් මේ ස්ථානයට එනවා. ඒ වගේම මේ ස්ථානයේ සිරිය දැක් ගන්න ඔවුන් ගොඩක් උනන්දු වෙනවා. ජල ගැල්ම පවතින සමයේ වුවද වැනිසියට පැමිණෙන සංචාරකයන්ගේ අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. දිනකට සංචාරකයන් 60,000ක් පමණ එහි පැමිණෙනවා. වසරකදී එම සංඛ්‍යාව මිලියන 20ක් ඉක්මවන බවයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. එහි ජීවත් වන සංඛ්‍යාව 260,000ක් මෝනවා. දැවැන්ත සංචාරක ආගමනය වැනිසිට දරාගත නොහැකි තරම් ජනගහනයක් එහි ගුණ කරන බවයි විද්‍යාඥයන්ගේ අදහස. ජලගැල්මේ තර්ජනය වැඩිවීමට හේතු රැසක් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. 1960 දශකයේ කණුන් ලැබූ නැව්මාර්ග ඇල, සංචාරකයන් රැගත් නෞකා නිසා ඇතිවන රළ පහර හා
උදම් රළ දරා ගැනීමට තිබූ ස්වාභාවික වගුරුවීම් පද්ධතිය විනාශ වීම ඔවුන් පෙන්වා දෙන හේතු කිහිපයක්. ගෝලීය දේශගුණික වෙනස් වීමද ඊට ඇතුළත්. වසර 16ක් පුරා වැනිසියට ගං වතුර පාලන ගේට්ටු ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකවද තවත් වසර 2ක් යනතෙක් ඒ අවසන් නොවනු ඇති බවයි වාර්තා වෙන්නේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුටින්. හංවැල්ල, ජල්තර, රණාල, ඇඹුල්ගල ප්‍රදේශවල අද උදේ සිදු කළ සෝදිසියකදී සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකු වන ඌරුජුවා සහ අංගොඩ ලොක්කාගේ සහායකයන් ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මෙහිදී කඩු, අත්බෝම්බ, හෙරොයින් සහ තවත් මත්ද්‍රව්‍ය සොයාගෙනු බවයි පොලිස් විශේෂකාර්ය බලකාය පවසන්නේ. මෙම වැටලීම සිදු කළේ පොලිස් විශේෂකාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් විසින්. බදුල්ල මහියංගන මාර්ගයේදී මෝටර් රථයක් ත්‍රීරෝද රථ තුනක් හා යතුරු පැදියක් ගැටි අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සිදු ඇත්තේ එම මාර්ගයේ මීගහ කිවුල ඉන්ධන පිරවුම් මල අසලදී. අනතුරෙන් මෝටර් රථයට, ත්‍රිවිල් රථ තුනට හා යතුරු පැදියට දැඩි හානි සිදු වී තිබෙන බව කන්දකැටිය පොලිසිය පවසනවා. ත්‍රිකුණාමලයේ නිලාවැලි මාර්ගයේ ඇලස්රත්ත ප්‍රදේශයේ සූක්ෂම ලෙස අසුරා තිබූ බැටරි තොගයක් පොලිසියට හමු වී තිබෙනවා. ප්‍රදේශයේ හෝටලයක පැවති කෝවිලක් ඉවත් කිරීමේදී ඒවා හමු වී ඇත්තේ. එහි බැටරි කෑලි 130ක් තිබූ බවයි පොලිසිය පවසන්නේ. ගාල්ල දිස්ත්‍රික් මහජන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති චන්දිම වීරක්කොඩි මහතා අලුතෙන් නිදිවන කරාපිටිය මාතෘ රෝහල ඊයේ නිරීක්ෂණය කළා. මහල් 6කින් යුත් ලංකාවේ විශාලතම මාතෘ රෝහල වන එය ලබන වසරේ විවෘත කර හැකි බවයි ඔහු එහිදී සඳහන් කළේ. සුව සේවාවේ උන්නතිය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවලට සිය සංගමයේ සහයෝගය ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මෙම අදහස් පළුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යවරිය අතර ඊයේ පැවති සුහදහමුවකදී. ජාතික පරිසර වැඩසටහන දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මක වනවා. මෙය ක්‍රියාවට නැංවෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි. ගාලුමුදුර පිටිය සහ එයවට විරල තීරයේ පවිත්‍ර කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ඊට ජනතාවගේ සහයද හිමි වුණා. එය ක්‍රියාවට නැංගුණේ කොටුව පොලිසිය අධීක්ෂණයෙන්. අම්බලංගුඩ නගරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වුණේ පොලිසිය හා නගර සභාවෙක්වයි. නගරයේ සියලු මාර්ග, එළවලු සහ මාළු වෙළඳ පොළ පවිත්‍ර කෙරුණා. ජනතාව පාසල් ළමුන් ඊට එක්ව සිටියා. දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා හැරීමක්ද සිදු කෙරුණා. නගරයේ ආරක්ෂාවට පොලිස් පාපෙදි කණ්ඩායමක්ද යොදවනු ලැබුවා. පවිත්‍ර නගර සංකල්පය සබරගමුව පළාත තුළ ක්‍රියාවට නැංවන බව පළාත් ආණ්ඩුකාර ටිගිරි කොබ්බෑකඩුව මහතා පවසනවා. රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක තුළ එය ක්‍රියාත්මකයි. රත්නපුර නගරසභා බල ප්‍රදේශයේ තුල පරිසර පොලිස් නිලධාරීන් දිවාරාත්‍රී රාජකාරී යොදා තිබෙනවා. හැටන් කොටගල නගරයේ පරිසර ආරක්ෂණ සහ නගර අලංකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට සමගාමීව නගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණා. ඒ දිඹුල පතන පොලිසිය අධීක්ෂණයෙන් කටවුඩ් බැනර් සහ පෝස්ටර් ඉවත් කරනු ලැබුවා. වවුනියාව නගරයේ විසිතුරු අලංකාර පැලරෝපණය කෙරුණා. ඒ නගර අලංකරණ වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කරන්නේ නගර සභාව, වෙළඳ සංගමය සහ පොලිසිය එක්වයි. දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. දිගන නව නගරය පවිත්‍ර කර ඩෙංගු වසංගතයේ තුරන් කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරුණා. ඒ තෙල්දෙනිය පොලිස් බල ප්‍රදේශයේ පරිසරය සුරක්ෂිතව තබා ගැනීමේ වැඩසටහන යටතේ එය පැවැත්වුණේ පොලිසිය සෞඛ්‍ය අධිකාරී කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ස්වේච්ඡා සංවිධානවල සහභාගීත්වයෙන්. දෙහිවල විරල තීරයේ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ දෙහිවල පොලිසියේ සංවිධානයෙන් ප්‍රදේශයේ ජනතාවද ඊට සහය දැක්වුවා. විරල තීරයේ ඇති කැලිකසල වෙන් කර එකතු කෙරුණා. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල සහ විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන්ද ඊට එක්ව සිටියා. දහතුන්වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා බරයිසිලීමේ කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යනවා. මෙවර කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු ඇතුළත්. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හෙට නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වෙනවා. ක්‍රීඩා 28ක් යටතේ තරග පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික පිරිසකගෙන් සමන්විතයි. ශ්‍රී ලංකා බරයිසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ අවසන් පුළුවීම් සිදු කළා. ඉන්දික දිසානායක චින්තන ගීතල් විධානකේ චතුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුද මෙවර බරයිසිලීමේ කණ්ඩායමට ඇතුළත්. කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ඉන්දික දිසානායකයි. බලාපොරොත්තු වන රම්පදක්කන් 4ක්, රිදිපදක්කන් 10ක් ශ්‍රී ලංකාවට ගෙනත් දෙන්න. හොඳ කායික හා මානසික මට්ටමක පසු වුණ කණ්ඩායමම බලාපොරොත්තු වෙනවා ඉහළම දක්ෂතාවයක් දක්වලා රටවෙමින් ජයග්‍රහණ ගෙනත් දෙන්න.
දකුණු ආසියානු ක්‍රීඩාවලට සහභාගි වීම සඳහා ඊයේ නේපාලයට ළඟා වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නවාතැන් පහසුකම් නොමැති වූ පුවතක් අපට වාර්තා වුණා. ඊයේ පස්වරු 4:30ට පමණ එරටට ළඟා වුවද කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නවාතැන් ගැනීම සඳහා හෝටල් පහසුකම් ලබා දී තිබෙන්නේ රාත්‍රී 10:30ට පමණ. නේපාලයේ අධික සීතල හේතුවෙන් එම ක්‍රීඩකයන්ට දැඩි අපහසුතාවයකට පත්වන්නට සිදු වූ බවයි වාර්තා වන්නේ. මේ අතර අද උදෑසනම ක්‍රීඩකයන්ට යලිත් වෙනත් හෝටලයක් කරා පාගමනින් යාමටද සිදු වුණා. දකුණු ආසියානු ක්‍රීඩාවලල පැවැත්වෙන්නේ රටවල් 7ක සහභාගිත්වයෙන්. ඊට සහභාගි වීම සඳහා නේපාලයට ළඟා වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙවැනි අපහසුතාවයන්ට පත්වීමට සිදුවීම කනගාටුවට කරුණක්. මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන තවත් ක්‍රීඩකයින් 60 දෙනෙකුට අධික පිරිසක් අද අලියම නේපාලය බලා පිටත්වා ගියා. ඔවුන් රැගත් ගුවන් යානය දිල්ලි නුවරට ගොඩබැස්වීමට නියමිතව තිබුණද වායු දුමාරය හේතුවෙන් ගුවන් යානය ජයිපුර බලා හරවා යවා තිබෙනවා. පැය 4ක පමණ කාලයකින් පසු ගුවන් යානය දිල්ලි නුවරට පැමිණියද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කත්මණ්ඩු බලා පියාසර කළ ගුවන් යානය මගහැරී තිබුණා. අනතුරුව කත්මණ්ඩු නුවරට යාමට අවස්ථාව හිමි වුණේ කණ්ඩායමේ ක්‍රීඩකයින් අඩකට පමණයි. අනෙක් ක්‍රීඩකයින්ට හෙට උදෑසන වන තෙක් දිල්ලි නුවර රැඳී සිටීමට සිදුවනවා. එද්දී ගුවන් ගමන පොඩ්ඩක් අඩාල වුණා වෙදේකක් නිසා. දැන් ඇත්තරම අපේ ක්‍රීඩකාව ගොඩක් අපහසුතාවයට පත්වලා ඉන්නේ මේ දිල්ලි ගුවන්තොටුපලේ. මොකද අපිට කිසිම ඇරේන්ජ්මන්ට් යන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවටමත් අයිබෝවන්.